සංවිධානය කොටස් දෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඒක මම පැහැදිලි වෙන්න ඕන. ඔබද කතෝලිකෝ කියලා බයිබලයේ ලෝක නැතිව බයිබල් සංගම් අම්බ ඉරාකියක් ගන්න තියෙනවා දැන්. එතකොට මේ ත්‍රිපිටකය ගැන කතා කරනකොට බෞද්ධව කරන්නේ ආමිෂ පූජාවම විතරයි. ප්‍රතිපත්ති නැහැ. එතකොට වටනයක් දැනගන්න ඕනේ මේ ඔබතුමා කිව් විදිහට මූල ධර්මවාදීද මුස්ලිමාද? හත්තා විකමත් මහත්මයෙක් සිනාදම මූලධර්මවාදීද කියන පදන මත මෙල්බන් අමු විත් ෆයිට් විත් එෆ්ටිඩී පළවෙනි තාරණ මූලධර්මවාදයේ කියන කොටත් එම්පිති මූලධර්මයන්ට යටත්ව ජීවත් වෙයි. දැන් ඉස්ලාම් ආගම ප්‍රධාන ෘතිය වතෙන් තැරෙන්නේ පරිතුදු අනුතුරුවයි. ඒ කිසියම් කිසි මූලධර්මයක් තිබෙනවා මේ තුල අන්තර්ගත දෙකක් one into the idea that love and the love and I mean if I lied on it to see in a method or how much to mind the beyond give us over out here the one copy number these door the beyond come on he said who are they say cool in the but if I hand and falls by the bed go up spells at sun and green be at me be there are no much sort of is it the fc that are on the bed with a kid on the how that I'm gonna say she was able a vandana on a career to come in දෙවියන්ගේ කැමැත්ත උදෙසා අපි ජීවත් වෙන්නේ මේ ලෞකික ජීවිතේ ඉතින් අපි මෞතවතේ තියෙන මාර්මෝසයන් ගැන ස්වානේ තේසස්. එතකොට තෝන් කියන්නේ සකෝත මේ ජීවිතේ දිවපීප මූල ධර්ම. ෆන්ඩමෙන්ටල් එකක් තියෙන්නේ. නමුත් මූල ධර්ම වාදය කියලා පොත ගන්නේ වැරදි අර්ථකථනයක් ලබා දීලා තියෙනවා. මූල ධර්ම වාදී කියලා කියනකොට උන් පුරාණයේ තුලමයි රැඳී සිටින්නේ. එළියට එන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම කුර්ආනයේ අනුගමනය කර මුස්ලිම් වරුන් සුමානයට අනුව ජීවත් විය යුතුයි. කුර්ආනයට මඟ පෙන්වන්න ආපු නබිනායක නම් සුමාන ජීවත් වූ ආකාරයට ජීවත් විය යුතුයි. චිත්තන පාඩක හපපෙර තියෙන තබ මම මුස්ලිම් වරයෙක් වශයෙන් ඉඳලා කුර්ආනයේ තියෙන දේක් මම කියන්නේ නැත්තම් නබිනායක තුමාණන් කියපු දේක් මම කරන්නේ නැත්තම් හම් මුස්ලිම් වරයෙක් වක තබ මූල ධර්මය කියන්නේ මේකයි. නමුත් මේ මූල ධර්ම වාදය වශයෙන් ජනතාවට ජනතා දත්ත කරලා තියෙන්නේ මූල ධර්ම වාදය කියන්නේ බලවට ප්‍රතිපත්තියක් පන්නේ එක. මූල ධර්ම වාදය කියන්නේ මේක නම. අනු කුර්ආනයට අනුව ජීවත් විය යුතුයි. අභිනායක උතුමාණන්ගේ මඟ පෙන්වීමට අනුව ජීවත් විය යුතුයි. ඒ මඟ පෙන්වීම දෙක ප්‍රතික්ෂේප කරන ජනතාවට බඳ විරුද්ධ විය යුතුයි. ඕන නොල ඝාතනය කළ යුතුයි කියලා. ඒ මූල ධර්මයක් කියලා කවුරු හරි අර්ථකථනය කරනවා නම් එම මූල ධර්ම වාදය ස්ථාන පිළිගත්තේ නැත. සමගිය නිදපත් අනිත් පක්ෂලයට ඉදවත් ඒ තාවකාලික පැහැදිලිව දිනවා අද හත්ත දෙකෝපේ දෙවියන්ව පින් 15 සත්‍ය පමණ සාපජෝමෙන් පමණ සාපජෙක්ෆු කැමති කෙනෙක් විශ්වාස කරත්වා කැමති කෙනෙක් ප්‍රතික්ෂේප කරත් පැහැදිලිව දාඨන පරිචිති විසිරම වන වැකිය සඳහන් වනම එතකොට අපි කැමති නම් විශ්වාස කළ හැකි කැමති නම් ප්‍රතික්ෂේප කළ හැකි තත්වයක ඉස්ලාම් තිබෙනවා නමුත් මම විශ්වාස කළා නම් කුර්ආනයේ මගේ දේව පණිවිඩයක් කියලා විශ්වාස කළා නම් ඒ විශ්වාසයේ වල ස්ථිරව සිටින් විශ්වාසයේ මත තීරව සිටිනෝයි කියන එක හඳුනගන්නේ ඒ සඳහව නිර්ණායකය තමයි ඒ කුර්ආනයට අනුව ජීවත් වීම. ඒ මූල ධර්ම වාදය ඒ භයානක සංකල්පයක් වශයෙන් කවුරුරි අඟටු ගසනවා නම් ඒ වැරදි. ක්‍රිස්තියානි ජනතාවට ස්ත්‍යාස්. ක්‍රිස්තියානි ජනතාව බයිබලයට අනුව ජීවත් වී. බයිබලයේ ප්‍රකාශ වලට අනුව ජීවත් වී. බෞද්ධ ජනතාව ත්‍රිපිටක පාඨිතය අනුව ජීවත් විය යුතුයි. හින්දු ජනතාව ඍග්වේදය, සාමවේදය, යදුර්වේදය, අථර්වණ වේදය, භගවත් ගීතාවට අනුව ජීවත් විය යුතුයි. ඒට පටහැනිව තම තමන් විසින් යම් යම් දේවල් එකතු කරගෙන සමාජයේ සංසිද්ධීන් අදාවිය ඒවා තමන් අනුගමනය කළ යුතුයි කියලා කවුරුරි එන ආගමේ අය කියනවා නම් ඔවුන් මනුෂ්‍යයන් අතරේ තමන්ව ක්‍රිස්තියානිවරේ කෝ පෞද්ගේ කෝ හින්දු භක්තිගේ කෝ මුස්ලිම් භක්තිගේ කියලා කියන්නට පුළුවන්. සැබවින්ම ඔව පෞද්ගේ හෝ ක්‍රිස්තියානි හෝ ඉන්සු හෝ සිමැස්ටි ගැන නොවේ. ඔවුන්ගේ ආදමට අනුගතවන දිවසිය යුතුයි. ඒයි යථාර්ථයෙන් දැන් පහත්නය කිව්වා මුස්ලිම් ජන සමාජයේ මාදන් පෙදවත් ජන ඉස්සර මහපල්ලියෙන් දාන දුන්නා දැන් දානයක්වත් එන්නේ මංගල්‍යයක්වත් පවත්වන්නේ උපද මේ ප්‍රශ්පීගෙන් මං කිව්වා ඉස්ලාම් ධර්මයේ තුන කුර්ආනයට අනුව නබිනායකතුමාගේ මත පිළිවෙලට අනුව අපි ජීවත් විය යුතුයි කියන මතය අපි මේ සමාජයට ගෙනාව. ඇයි ඒ මතය ගෙනාවේ? මූල ධර්මවාදීව නෙවෙයි මූල ධර්මයේ ගෙනාව අපි ධර්මවාදීව අන්තවාදීව ගෙනාවේ නෑ. අනුන් මේක පිළිගත්තේ නැත්නම් ඔහුගේ ඝාතනය කරන්න අපි කිව්වේ නෑ. නමුත් පිළිගත අරියාකාරව පිළිගන්න කියලා අපි කිව්වේ. මේක ගෙනාවේ මුස්ලිම් නාමයෙන් ඉස්ලාම් වල නැති මොයකුත් කර්තව්‍ය සිද්ධ වෙයි. නිත්‍යාදිෂ්ඨික ඇදෙවි. යක්ෂයන් පෙරේතයන් භූතයන් මෝහිනි පිසාචයන් විශ්වාස කරන්න කියලා ඉස්ලාම් ධර්මයේ කියලා දිනවද කොහෙද? කියලා නෑ. නමුත්
යකදුරන් මුස්ලිම් ජන සමාජින් ඔබ විතර බලන්න ඕනේ. යකදුරෙක් ළඟට මුස්ලිම් යකදුරෙක් ළඟට ගියත් යක් වියන්නේ. සිංහල යකදුරෙක් ළඟට ගියත් යකත්සඩියෙක් ළඟට ගියත් යනවා. පාදිරිවරයෙක් ළඟට ගියත් යක් දුවනවා. මොකද්ද මේ යක් වියන්නේ? ආදම කියපු ගමම දුවනවා. ඉස්ලාම් වල යක්ෂ පෙරේත භූතාවශේෂයන් ගැන කියලා නැහැ. මෝහිනී පිසාචයන් ගැන කියලා නැහැ. ඉස්ලාම් කියන්නේ මේ ලෞකික ජීවිතයේ එක අවස්ථාවක් ආත්මය ලබා දී සිටිනවා. ඔබ මරණයට පත් වුණාට පසුව ඔබ පරලොව ජීවිතයේ උදෙසා ඔබ නැගිටවනු ලබනවා, විපත සරණ ලබනවා. තාවකාලික තොහොන් ජීවිතයක් තිබෙනවා. ඒ තොහොන් ජීවිතයේ අපගේ කලකම් වලට අනුව එතනදී අපි ප්‍රතිවිපාක වලට මොහොත දෙන්න සිද්ධ වෙනවා. මරණයට පත්ව සමස්ත ලෝකයේම විනාශ වුණාට පස්සේ නැවත දෙවියන් වහන්සේ සියලුම ලෝකවාසී ජනතාව නැගිටවලා මේ ලෞකික ජීවිතයේ පිළිබඳ විපාක කරනවා. එම විභාගයේදී මේ ලෞකික ජීවිතය හොඳ අතට නරක අතට ඉතේද ජීවත් වෙයි කියලා වාර්තා කරන්නට වාර්තාවන් සියල්ලක් තියෙනවා. විභාග කිරීම සිද්ධ වෙනවා. එතනදී අපි තඳින් ජීවත් වුණා නම් මේ ලෝකයේ පරදස්සදීන් සේව නරකක් සිද්ධ වුණානේ මරකාදනේ. ඒ ඉස්සන විශ්වාසය එක්කෝ අපි මේ ලෝකේ ජීවත් වෙනවා, නැත්නම් තෝනේ ජීවත් වෙනවා. දේව නැත්ත පරලෝවේදී ධර්මයෙන් බත ජීවිතේ නැගිටුවා ලබලා අපාය හෝ ස්වර්ගයෙන් පෝරේ. මේ තුන හැර යක්ෂ ලෝකයක් ගැන ඉස්ලාම් සාතන් කියලා කොටසක් පින්වා එන්ටයන්ගේ සිත නොමග යවන බලවේගයක් තිබෙනුත් එනින් නම් බයගන්වල ආරුණ්ඩ වෙලා පිරිසක් නෙමේ. ඕල්මක් නෑ, විද්‍යානුකූලවත් නෑ, ඉස්ලාම් ධර්මානුකූලවත් නෑ, පිසාචියෝ නෑ, පෙරේතයෝ නෑ. බලන්ඩක අපි ගෙවන්ඩල සිද්ධ වෙන දේවත් ගෙදර දානවා බාලගිරි දෝසගේලා අද නොවේ හෙට සැදේ අද නොවේ හෙට යක්ෂය කියන්නේ කියවලත් නේරු කර යන ඔොද මිනිස්සු ටවන ොඳ හත්මද නරක ආත්මවලට කියවල දේරු හර අදෙන්ට එපා එටෙන්ඩ ගව එහෙමයි ස්වාමී ගීල්ලන්නයි කියලා යන තකත්තනේ විද්‍යා දෘෂ්ටිකත්වය මේ විත්වාතය මුස්ලිම් ගෙවන් වලත් තිබෙනවා. මුස්ලිම්ග අපගේ ගෙදර මම පොඩි කාලේ මේක දාල තිබුණන අද නොවේට කියලා සිංහලෙන් බලලා තිබුණන බාලගිරි දෝෂයක් කොහෙන් දාලේ කවුද මේ දෝෂකම් කියලා දුන්නේ මේ ඉස්ලාම් වල නැහැ කියලා අපි කියන කොට කොහමද කියන්නේ ඔය නිකන් කියලා කියන්නේ ඔබේ සමාජය මේ රෙස්ටරන්ට් එක බාලගිරි දෝෂ නැයි කොහම රැකින් දොන්න කරතියයි ඒ වට දැන් ධර්මානුකූලව සාක්ෂි කියලා අර යක්ෂයන් විශ්වාස කරන් දෙපා කියලා බිය ඉස්ලාම් වල මේ ඇදහිල්ල නැහැ ඉස්ලාම් කියලා තියෙන මේ වගේ දෙයක් කියලා අපි පැහැදිලි කරන ප්‍රචාරය කරන තමයි මේ මිත්‍යා දෘෂ්ටිකත්වයෙන් ඉවත් කරන්න ඕනේ. මේ වගේ දානයක් දෙන එකද කෑමක් දෙන එක හොඳයි. දානයක් දෙන එකේ තියෙන වර්ධසා ක්‍රිකල් දාන දෙන්න ඕන තරම් දන් දෙන්න ඕන තරම් දෙන්න දන් පින්කම් කරන්න ඔබගේ වත්කම් වේදන කරන්න දුප්පත් ජනතාව වෙනුවෙන් ආහාර වේලක් ලබා දෙන්න මරණ වේලාවෙයි කරන්න. මරණයට පත් වුණ ගෙදර ගිහිල්ලා තුන්වැනි දානේ හත්වැනි දානේ පහළොස්වැනි දානේ අටලොස්වැනි දානේ ඇට දානේ මන දානේ මේ මන දානේ ඉවර වෙන්නේ නැහනේ. ස්වාමි පුරුෂයා අයි වුණ කාන්තාව මම එට දිවියට මොකද්ද කරන්නේ? රස්සාවට මුණා වෙයිද? ආදාය මාර්ගේ මුණා වෙයිද? ජීවනෝපාය මොකක් වෙයිද? මගේ ජීවිතේ මොකද්ද වෙන්නේ? මගේ දරුවන්ගේ අධ්‍යාපනයට මොකද්ද වෙන්නේ කියලා අඬලා අඬලා එයාගේ ඇඬීපතුල ස්වාමි පුරුෂයාගේ වියෝම කොමනක් නොවේ තම අනාගතයේ පිළිබඳ ප්‍රශ්නාර්ථයක් තමන්ගේ ඇස් තුළ තියාගෙන තමයි ඒ කඳුළු සලන්නේ. ඒ කාන්තාවල දානයක් වේපන් දානයක් වේපන් දානයක් වේපන් කියලා කියනකොට මොනතරම් වර්ධ සාක්ත්‍යයක් ඇති ජනතමාජයක් වී වෙලා තිබේ. ස්ථාන දෙන්නේ මාට දුස්තර මන ගිය ඇත්තන්ට දන් පින් අනුමෝදන් කරන්නට කිය. ඉන්න කාලේ පණිවිඩයකට ඇවිල්ලා නැහැ, ඉන්න කාලේ පින්කමක් කරලා නැහැ, ඉන්න කාලේ භාර්යාවෝට හරියට සලකලා නැහැ, ඌ මරණයට පස්සේ ඌට අපින් අනුමෝදන් කරන්න ඕන. නෙමෙයි අතාරතික ක්‍රම ඉස්ලාම් තහනක දන් දෙන එක නෙමෙයි තහනම් උනේ. මේ තර්කයේ වැල් පීඩාවට පත්වන නිවස පෙයිස් නමිනායක තුමානන් බෝධනවා බරක් ජාම්බෙර් කියලා තමි මිත්‍රවරේ ගබාවේට පත් වෙනවා. එතකොට නබිනායක තුමාන්තර ජාබීර් කියන ඒ මිත්‍රවරයාගේ ගෙදර වැසියා ශෝකව සිටිනවා. ඔබ ඔවුන්ට ආහාර ලබා දෙන්නේ ශෝකව සිටින වෙලාවේ වියන්න පියන්න අපිට කැමති ආර සතුත වෙන දවසකනේ අපි වියන්නේ පමණයි. මංගල පවත්සන්නේ අපි සතුතුම දවසකනේ. නමුත් අද දානයක් දෙනවා කියලා දාන දෙන්නේ මොකක් වෙයි? අත දානේ දාය දාන කියලා මරණයට පත් වන ගෙදර සමහර වුන් ගානෝ සමහර අරක් හොබනවා සිගරට් බොනවා පට් ගාගෙන දින ගණ හර්ස සාස්සියට පටහැනි දේවල් නෙමෙයි දෙන්නේ. මේ තැම ඉස්ලාම් පකනක් කර ජීවිතේ මතර ඉන්න කාලේ දැත්තා මරණයට පත් වන තම ඥාති ෆෙන් හෝ කුසලක් කරන්න හිතනවා නම් දුප්පත් මිනිහෙක්ට කන්න දෙන්න දානේ කන්නේ කවුද? ඉංග ඔක්කොම කන්න පුළුවන් අය නැති බැරි මිනිස්සුන්ට කන්න දෙන්න වේලක් ආහාර නැතුව ජීවත් වෙන දුකී දුප්පත් අසරණ අහිංසක ජනතාව හොයලා ගිහිල්ලා
ඒගොල්ලන්ගේ උසගින්න පුරවන් නිස්සෝන් දහමේ අති විශිෂ්ට ක්‍රියාව කියලා ඉස්ලාම් පවසනවා. මේ දේ අපි මුස්ලිම් ජනතාවට කියනවා, ඔබ ගතානුගතික අදහස් වලට ලොබ වෙන්න එපා, ඒ තුළ රැදෙන්න එපා, නිදන් එළියට එන්න කියලා අපි සංශෝධනය කරලා මේ තියෙන මිත්‍යා දෘෂ්ටික ක්‍රියාකාරකම් අපි ඉවත් කරලා තියෙනවා සමාජේ. මේව ඉවත් කරනකොට සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාව කියන කොටසක් ඇවිල්ලා කියලා අන්න මේ අන්තවාදීව ආවා කණ්ඩ බොණ්ඩුන්නේ අපේ මිනිස්සු කෙනෙක්. ඉපදෙන කොටත් කණ්ඩෙල්ල නැහැ. දෙස්වින් සමාජයේදී ජර්ම පොටහලු වෙන්න බෑ කණ්ඩෙල්ල නැහැ. විවාහ වෙන්න බෑ කණ්ඩෙල්ල නැහැ. අලුතෙන් ගෙයක් ගන්න බෑ කණ්ඩෙල්ල නැහැ. කවුරු හරි මරණයට පත් වෙන්න බෑ කණ්ඩෙල්ල නැහැ. ගේ කඩාවත්වත් කණ්ඩෙල්ල. අම්ම තනව කෑම 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 දිලා ඉල්ලන්නේ කවුද කියනොම් නැති උන් නෙමෙයි. මේක වැරදි, මේ තර්කය වැරදි, මේ සමාජ ක්‍රමය වැරදි, මේක නිමර්දි තියෙන්නේ නබි නායකතුමාගෙන් නබිබකට පටහැනි කියලා තමයි අති සංශෝධන වැඩ පිළිවෙලක් මේ අවුරුදු 40ක කාල සීමාවක් තුළ මගේ පෞද්ගලික ප්‍රචාරයේ අවුරුදු 22ක් මේ ලංකාව තුළ සිද්ධ වෙමින් බොහෝ තියෙනවා. අපි මේවා කියන්නේ මේවා වැරදි, මෙතනින් ඉවත් වෙන්න ගතානුගතික සාම්ප්‍රදායික ක්‍රම තුළ රැඳිලා ඔබේ මොළය මොට කරගන්න නැතුව විවෘත මනසක් බවට තාර්කික පුද්ගලයන් බවට පත් පරිවර්තනය වෙන්න කියලා මේ සමාජයේ සංශෝධනය කරමින් අපි ඉනවා. ඒ නිසා ඒවා ඉවත් වෙලා ඇති. නමුත් කාත්මේ අපි මේ දේ කරන්න සූදානම්. අපි එකතු වෙලා නේදම අසරණ රෝගියෙක්ට ජීවිතය ලබා ගන්න උදව් වෙයි. අපි එහෙම කරනවා. ලංකාවේ අවුරුදු 14ක 15ක කාලයක් සරා ජාතික දේපැන් පොතම නේ පරිත්‍යාගය අපි දිද්ද කරලා තියෙනවා. තාමත් සිදු කරමින් පවතිනවා. ඒ දේ කරන්නේ දේ අවශ්‍යයි. අපි නේ ඥාතින් නමු. අපි කෑම වේල නියම් කාලෙක ආහාර නැති කාලෙක කොරෝනා කාලෙක එකතු වෙලා වියලි ආහාර දොස් පිටිකක් එකතු වෙලා බෙදමු. අන්න ප්‍රායෝගික වැඩපිළිවෙළ මේ සමාජවාදී අපි ඇති කරමු. මේ සමාජ හිතයිසි වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරමු කියන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නිකම් මේ මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරත් ප්‍රදර්ශනාත්මක කණිකරප කොණ්ඩාකාරී වැඩපිළිවෙළ වලින් අපි ඉවත් වෙමු කියන එක තමයි අපේ වත්. දැන් අපි ඉන්න පොතකට කියන ඔබ මට තේරෙනවා. කාලය සැහෙන අඳු රේඩා වංග බබ ඔබ දෙසක් මෙම ස්ථානයේද ඔබගේ වටිනා කාල වේලාව වැය කරමින් ඔබ අන්‍යාගමික දේශනයක් වුවත් ඔවුන් පවස්තන්නය කැමි කියලා ඒ වාසලනේ නිදහසට ගරු කරමින් මෙම සභාවට සහභාගි වෙමි. ඔබේ මත අදහස් ඉදිරිපත් කරමින් ප්‍රශ්න අසලා ඔබ සෑහීමකට පත් වුණු වුන් දායනකට පත් වුණු පීතිරි වලට හවසමි. ඒවා ශ්‍රවණය කරලා මේ ලබා දුන්න සහයෝගයට ඔබ සියලු දෙනාටම අනේක වාරයක් ස්තුතිය පුද කරමි. මෙවන් වූ අගනා වටිනා අවස්ථාවක් මට උදාන්දර දී පිළිගතව සර්වබලධාරී දෙවියන් සත්‍ය සත්‍යම මන්තන උලා පතමනද